අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පිණ්ඩණයක පුවද්දි ගැරුම ශ්‍රද්ධා 630 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම සමගි සම්පත් ප්‍රථමයෙන් අවධානය දවසේ තතුරගත් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ වෙත මහා මෙතිවරණේ ඡන්ද විමසීම අවසන් प्रकाशित समस्त चंद प्रतिशत सीएट हेट इकमूव मैतिवरण कमीशन सभाव पवसाई चंद पेटिवल आरक्षा वगैन मैतिवरण कमीशन साहति के आग चंद गणन किरीम हिटू देसन हते सिट लेबनने सिदु पिपिरीमें नियकिय संख्याव सीएय इकमवाई श्रीलंका प्रजातांत्रिक समाजवादी जनरजे नमवन पालिमेंतुवट मंत्रीवरुण तोरापत् कर गनीमे चंद विमसीम अद पवत्तुना पेरवरु हते सिट पस्वरु पहदक्वा पवति चंद विमसीम पवतिन तत्वे हमुए मेवर पवत्तुने दडी सौख्यारक्षित क्रमवेदयन अनुगमने करमें දිවයිනපුරා මධ්‍යස්ථාන 12985 කදී ඡන්දේ ප්‍රකාශ කිරීමට ලියාපදිංචි වී සිටි ඡන්දදායකින් සංඛ්‍යාව 1,62,63,885ක් 2020 මහමැතිවරණය සඳහා මෙවර මැතිවරණ දිස්ත්‍රික්ක 22කින් අපේක්ෂකයින් 7,452 දෙනෙක් ඉදිරිපත්ව සිටින්නේ පිළිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධීන කණ්ඩායම් 34ක් නියෝජනය කරමින් මැතිවරණ කොට්ටාෂි 160ක් වෙනුවෙන් ඔවුන් අතරින් මන්ත්‍රීවරුන් 196 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමට නියමිතයි කොළඹ දිස්ත්‍රික්කයෙන් චන්දදායකින් 17,09,209 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර ඡන්ද මධ්‍යස්ථාන 1,178 කදී ඡන්ද විමසීම සිදු කෙරුණා. මෙවර කොළඹ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. මේ අතර මෙවර ඡන්ද මධ්‍යස්ථාන ඉතා සුරක්ෂිත බව පෙන්වීම සඳහා මෙතරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද සිය ඡන්දය භාවිත කළා. මම ඡන්ද පොළවල් වලට ගිහිල්ලා තිනවා. प्रमाण गंपा दिस्ट्रिक्ट वार्तावन गंपा दिस्ट्रिक्ट मिवर पार्लिमेंट सदा सभी दिन दूरपत्र කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්දදායකයන් 13,48,787 දෙනෙකු මෙවර ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණා. මහනුවර දිස්ත්‍රික්කයෙන් 11,29,100 දෙනෙකු මෙවර මැතිවරණයේ ඡන්දය සලකුණු කිරීමට සුදුසුකම් ලබා සිටි අතර ඡන්ද මධ්‍යස්ථාන 890 කදී ඡන්ද විමසීම සිදු කෙරුණා. එනමු මෙවර මහනුවර දිස්ත්‍රික්කයෙන් සභිකයන් 12 දෙනෙකු පාර්ලිමේන්තුව වෙත තෝරාපත් කර ගැනීමට නියමිතයි. ගාල දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 712 කදී ඡන්ද විමසීම පැවති අතර මෙවර ඡන්දය සඳහා ගාල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයන් 867,709ක් සුදුසුකම් ලබා තිබෙනවා. 6,59,587 දෙනෙකු ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි මාතර දිස්ත්‍රික්කයේ මෙවර ඡන්ද මධ්‍යස්ථාන 471ක ඡන්ද විමසීම පැවැත්ුණා. එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි පුද්ගලයන් සංඛ්‍යාව 493,192ක්. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 693,634ක් වන අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුව සඳහා සභිකයන් 9 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ 877,582 දෙනෙකු ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර ඡන්ද මධ්‍යස්ථාන 634කදී ඡන්ද විමසීමේ කටයුතු සිදු කෙරුණා. කෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණය සඳහා සුදුසුකම් ලැබූ ඡන්දදායකින් සංඛ්‍යාව 684,189ක්. ඡන්දදායකින් 4,7569 දෙනෙකු මාතලේ දිස්ත්‍රික්කයෙන් මෙවර ඡන්දය සලකුණු කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියා. අඩුම ඡන්දදායකින් සංඛ්‍යාවක් වන්නී මැතිවරණ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 287,024ක්. දිගමඬල දිස්ත්‍රික්කයේ සඳහා පුද්ගලයන් 513,979 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. සියලුම දිස්ත්‍රික්කවල මැතිවරණ කටයුතු පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවැත්වුණා. මෙවර මහමැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට සිදු කෙරෙනවා. ඒ දිවයින පුරා පිහිටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 77කදී
පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍ර සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ අනුව එහි දැක්වෙන්නේ ඡන්ද විමසීමේ පැවැත්වෙන දින රාත්‍රී කාලයේ ඡන්ද ගණන් කිරීමේ පරිශ්‍රයේ රැඳී සිටීම සඳහා එක් ඡන්ද ප්‍රදේශයකට එක් පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් නියෝජිතයන් දෙදෙනෙකුට පමණක් රැඳී සිටිය හැකි බවයි. මේ අතර මෙවර මහමැතිවරණයේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර 3ක් යටතේ සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ අනුව පළමු අදියරදී එක් එක් ඡන්ද පෙට්ටියේ ඇති ඡන්ද සංඛ්‍යාව ගණනය කරනු ඇත. දෙවන අදියරදී එක් එක් පක්ෂය හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව ගණනය කරන අතර තුන්වන අදියරදී මනාප ගණන් කිරීමේ කටයුතු සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ. පවතින තත්ත්වය හමුවේ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් හෙට දිනේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදු කිරීමටයි මේ වන විට කටයුතු සූදානම් කර ඇත්තේ. පෙර පැවති මැතිවරණවලදී අපි දැකපු දෙයක් තමයි සාමාන්‍ය ප්‍රතිඵල ප්‍රකාශිත කරන අවස්ථාවලදී එහෙම නැත්නම් ඡන්ද ගණන් කරන අවස්ථාවලදී ඒ අපි පිළිගත් දේශපාලන පක්ෂවල සහ ඒ තරඟ කරන ස්වාධීන කණ්ඩායම්වල නීත්‍යානුකූලව අවසරපත් ලබා දීපු නියෝජිතයින්ට ඒ නිරීක්ෂණ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. අපි ඉල්ලීමක් කරනවා එම නියෝජිතයින්ට කල් වෙලා ඇතිව ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඒ අනුමැතියට ප්‍රකාරව තමන්ට හිමි ස්ථානවලට ගොස් ඒ නිරීක්ෂණ කටයුතු කරන්න පුළුවන්. ඉන් පරිබාහිර පුද්ගලින් අපි ඉල්ලීමක් කරනවා වෙනදාට වගේ ඒ කියන්නේ මධ්‍යස්ථාන වලින් බැහැරව ප්‍රදේශවල විවෘත ප්‍රදේශවල රැඳී සිටමින් ඒ කටයුතු කරන්න එපා. මොකද අපි මේ සෞඛ්‍ය තත්ත්වය අනුව ගැන අපි අනුගත වෙන්න ඕන අපි සියලු දෙනාම. ඒ නිසා අපි ඉල්ලීම කරන්නේ ඉතාමත්ම ඉවසීමෙන් අපිට සහයෝගය ලබා දෙන්න ඒ අදාළ අනුමැතිය තීන නියෝජිතින්ට පමණක් ඒ පරිශ්‍ර වල රැඳීනට අනිකුත් පිරිස තමන්ගේ නිවෙස් වල ඉඳගෙන මේ මැතිවල මේ මැතිවන්න ප්‍රතිඵල ඔවුන්ට අසන්නට මාධ්‍ය මගින් සියලු පහසුකම් යොදවලා තිනවා. ඒ නිසා ඒ සඳහා අනුගත වෙන්න කියන ඉල්ලීම තමයි අපි සිදු කරන්නේ. රටෙහි පාලන තන්ත්‍රය නිවැරදි දිශානතිකින් තීරණය කිරීම උදෙසා බලය ලබා දෙන මහමැතිවරණයේ මෙවර පැවැත්වුණේ නවවන පාර්ලිමේන්තුවට සභිකෙන් තෝරා ගැනීමේ ඡන්ද විමසීමයි. එලෙස වසරින් වසර පැවැති මහමැතිවරණ හා සබැඳි අතීත සිදුවීම් පෙළක සිංහාවලෝකනයක් ලෙසින් මැතිවරණ පුරාණයේ කතාවයි මේ. රටක පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනු ලබන්නේ ආණ්ඩුව සඳහා වන ව්‍යවස්ථාදායක සමාජිකින් තෝරාපත් කර ගැනීමටයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වීමත් සමග එම ආයතනය අතීතයේ පටන් විවිධ නම්වලිනුයි හඳුන්වා තිබෙන්නේ. අතීතයේ සිට රාජාණ්ඩු යටතේත් පෘතුගීසි හා ලන්දේසි පාලනය යටතේත් මෙරට සිදුව පාලන තන්ත්‍රයන්ට හා නීතියට සැලකිය යුතු වෙනසක් සිදුවන්නේ ඉංග්‍රීසි පාලන සමය තුළයි. ඔවුන් 1833 කෝල්බ්‍රුක් කැමරන් ව්‍යවස්ථාවේ සිට විවිධ වෙනස්කම් එක් කරමින් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මෙරටට හඳුන්වා දෙනු ලැබුවා. එහි විශාල වෙනසක් ඇති කරමින් 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේ මෙරට සර්වජන ඡන්දබල අයිතිය හිමි වුණේ. ඒ අනුව ඩොනමෝර් ව්‍යවස්ථාව යටතේ හඳුන්වා දුන් ආයතන රාජ්‍ය මන්ත්‍රණ සභාව ලෙස හැඳින්වූ අතර ඒ සඳහා මැතිවරණ 1931 හා 1936 යන වර්ෂවලදී පවත්වා තිබෙනවා. එම මැතිවරණයන් ඔස්සේ රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා නියමු නියෝජිතයන් 50 දෙනෙකු තෝරාපත් කර ගැනීම සිදු වුණා. මෙරට නිල වශයෙන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දෙන්නේ 1947 සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සමගයි. ඉන්පසු මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1947 අගෝස්තු මාස 23 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා කේවල ඡන්ද ක්‍රමයකට පැවතුණු අතර ඒ ඔස්සේ තෝරාපත් කරගත් නියෝජිත සංඛ්‍යාව 95ක්. ඒ අතරින් 21 දෙනෙකු ස්වාධීන අපේක්ෂකයන් වීම මෙහි විශේෂත්වයක්. එහිදී ඩී.එස්. සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක සහයෝගය දැතිව රජයේ පිහිටුවා. මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ධූරය මීරිකා මාසනේ ජය ගනිමින් පාර්ලිමේන්තුවට තේරිපත් වූ එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී.එස්. සේනානායක මහතාට හිමි වුණා. පළමු පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරේ හිමි වුණේ මෙරට ලියාපදිංචි කළ පළමු දේශපාලන පක්ෂය වන ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාටයි. ඒ පාර්ලිමේන්තුවේ ආසන 10ක් ලබා ගනිමින් පළමු පාර්ලිමේන්තුවේ සභා නායක ධුරය එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් දරු අතර ඒ ෆෞසි මහතා සභා නායක ධුරය හෙබුවා. 1952 අප්‍රේල් 8 වනදා පළමු පාර්ලිමේන්තුව විසුරුවා හැරුණා. ඉන්පසු මෙරට දෙවන පාර්ලිමේන්තු මැතිවරණය 1952 මැයි 24 වනදා සිට 30 වනදා දක්වා කාලයේ පැවැත්වුණා. ඒ අනුව මහමැතිවරණ ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂය ආසන 54ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමි කරගත්තා. මෙරට දෙවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධුරය ඩී.එස්. සේනානායක මහතා පුත් ඩඩ්ලි සේනානායක මහතාට හිමි වූ අතර විපක්ෂ නායක ධුරය අතනගල් ආසනයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට හිමි වුණා.
ශ්‍රී ලංකීය දේශපාලනයේ දිශානතිය වෙනස් කළ මැතිවරණයක් ලෙස 1956 තුන්වන පාර්ලිමේන්තු මැතිවරණය දැක්විය හැකි 1947 සිට වර්ෂ 9ක් ආණ්ඩු බලය ඉසිලූ එක්සත් ජාතික පක්ෂයට සේනානායකවරු වෙනුවට ජෝන් කොතලාවල මහතාගේ පක්ෂ නායකත්වය යටතේ මැතිවරණය මෙහෙයුණේ මැතිවරණයේ අප්‍රේල් 5වනදා සිට 10වනදා දක්වා පැවති අතර ඉන් SWRD බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 51ක් සහිතව පාර්ලිමේන්තුවේ බහුතරයක් හිමිකර ගැනීමට සමත් වුණා. 1960 මාර්තු 19 වන දින මෙරට සිව්වන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණා. මෙම මැතිවරණයේ විශේෂත්වය වූයේ මෙසේ තෝරාගත් සභිකයන් ප්‍රමාණය 151ක් දක්වා ඉහළ යාමයි. තියුණු තරගයක් පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 50ක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 46ක්ද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය ධුරයට ඩඩ්ලි සේනානායක මහතා තේරීපත් වූ අතර රාජස්සන කතාව පරාජයට පත්වීම නිසා පාර්ලිමේන්තුව ආරම්භ කර ඇස්වීමට සීමා වුණා. නැවත වරක් 1960 දීම මෙරට පස්වන පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමට පසුබිම සැකසුණු අතර එය එම වර්ෂයේ ජූලි 20 වනදා පැවැත්ුණා. ඒ ලොව ප්‍රථම කාන්තා අගමැතිවරිය මෙරටින් බිහි කරමින් 1965 මාර්තු 22 වන දින මෙරට 6 වන පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වීමට දින නියමුණා. එහිදී ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්ෂය ආසන 66ක් ලබා ගනිමින් මැතිවරණයේ ජයග්‍රහණයට සමත් වූ අතර එතෙක් කලක් ආණ්ඩු බලය දැරූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූයේ ආසන 41ක් පමණයි. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ ඩඩ්ලි සේනානායක මහතාට හිමි වුණා. නියමිත කාලය අවසන් වීමත් සමග 1970 වර්ෂයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර සත්වන පාර්ලිමේන්තු මැතිවරණය 1970 මැයි 27 වනදාට නියම වුණා. 1972 මැයි 22 දින ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග සත්වන පාර්ලිමේන්තුව වෙනුවට එවකට පිහිටුන් ලැබුවේ ජාතික රාජ්‍ය සභාවයි. ඒ අනුව 1977 මැයි 18 වනදා ප්‍රථම රාජ්‍ය සභාව විසුරුවා හැරීම සිදු වුණා. මෙරට මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයට එනම් දෙවන රාජ්‍ය සභාවට පසුබිම 1970 වර්ෂයේදී සැකසුණු අතර එහිදී මැතිවරණය 1977 ජූලි 21 වනදා පැවැත්වීමට දින නියමුණා. ඒ අනුව පැවති මැතිවරණයේ ජය ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයට හිමි වුණා. 1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා ක්‍රියාත්මක කළ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව එතෙක් පැවති කේවල ඡන්ද ක්‍රමය අහෝසි වූ අතර දිස්ත්‍රික්කයේ පදනම් කරගත් කොට්ටාස ක්‍රමයක් වන සමානුපාතික මැතිවරණ ක්‍රමය ඒ වෙනුවට ආරම්භ වුණා. එතෙක් පැවති අපේක්ෂකයන් 151 දෙනෙකු තෝරාපත් කර ගැනීමේ ක්‍රමය වෙනුවට මුළු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගියේ ඒ අනුවයි. ඉන් 196 දෙනෙකු දිස්ත්‍රික් පදනමින්ද 29 දෙනෙකු ජාතික ලයිස්තුවෙන්ද පත්වීම සිදු කෙරුණු අතර පෙර පැවති ඡන්ද කොට්ටාස 160 මැතිවරණ බල ප්‍රදේශ ලෙස තවදුරටත් නම් වුණා. 1977 දී කේවල ක්‍රමය මත පැවතියේ අවසන් මැතිවරණිය වූ අතර එම මැතිවරණයෙන් 6/5 බලයක් එක්සත් ජාතික පක්ෂය විසින් දිනාගත්තා. එම අතිවිශේෂ බලය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීම සඳහා ජේ.ආර්. ජයවර්ධන මහතා මැතිවරණයකට නොයා සිටීමට කටයුතු කළා. ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන මහතා ඡන්ද විමසීමක් සිදු නොකර 1982 දී ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තු නිල කාලයේ 1983 සිට තවත් වසර 6කට දීර්ඝ කර ගැනීමක් සිදු කළා. මෙය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ දැඩි අතුල් පහරක්සේ හැඳින්විය හැකියි. ඒ අනුව 1989 පෙබරවාරි 15 වන දින මහ මැතිවරණය පවත්වන ලද්දේ වසර 12කට පසුවයි. ඒ ආකාරයෙන් සමානුපාතික ඡන්ද ක්‍රමය මත පැවති පළමු මහ මැතිවරණය 1989 මහ මැතිවරණයයි. මෙවන විට සමානුපාතික මැතිවරණ හතක් මෙතෙක් පවත්වා තිබෙනවා. ඒ 1989 පෙබරවාරි 15 මහ මැතිවරණය, 1994 අගෝස්තු 25 මහ මැතිවරණය, 2000 ඔක්තෝබර් 10 මහ මැතිවරණය, 2001 දෙසැම්බර් 5 මහ මැතිවරණය, 2004 අප්‍රේල් 2 මහ මැතිවරණය, 2010 අප්‍රේල් 8 මහ මැතිවරණය, 2015 අගෝස්තු 17 මහ මැතිවරණය යන ආකාරයටයි. ඒ අනුව 2020 අගෝස්තු 5 වන දින පැවැත්වෙන්නේ 8 වන සමානුපාතික මහ මැතිවරණයයි. මෙවර ඡන්දදායකයින් 1,62,63,885ක් ඡන්දය ලබා දීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අතර පිරිකත් දේශපාලන පක්ෂ 20කින් අපේක්ෂකයින් 3,652ක්ද, ස්වාධීන කණ්ඩායම් 34කින් අපේක්ෂකයින් 3,800ක්ද වශයෙන් අපේක්ෂකයින් 1,452ක් මෙවර මැතිවරණයට තරඟ කරනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 2,834ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනේදී හඳුනාගත් නව ආසාදිතින් 6 දෙනාත් සමගයි. ඊයේ හඳුනාගත් ආසාදිතින් 6 දෙනා සෞදි අරාබියේ සිට මෙරටට පැමිණි පුද්ගලින් බවයි වාර්තා වන්නේ. ඒ අනුව ආසාදිතින් 286 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛරසයේ ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශන යටතේ පසුවන පුද්ගලින් සංඛ්‍යාව 68ක්.
එමෙන්ම මේ වන විට සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති පුද්ගලින් සංඛ්‍යාව 2537ක් වන අතර මේ දක්වා මෙරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 11ක්. පිළියන්දල නාම් පමුණුව අශෝකාරාමයේ විහාරස්ථානයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා හා රන්වැට සහිත බෝධි ප්‍රාකාරයේ විවෘත කිරීමේ පුණ්‍ය මෞත්සවය පසුගිය නිකිණිපුන් පොහෝ දිනේදී සිදු වුණා. පිළියන්දල ස්වාරපොළ බුද්ධාලෝක විහාරාධිපති සියම් මහා නිකායේ ඌපාර්ශවයේ මහානායක දුරන්දර සද්ධර්ම බාතීශ්වරාචාර්ය අග්ගමහා පණ්ඩිත සද්ධම්ම යෝතික දජ අතිපූජ්‍ය අඹේවල පඤ්ඤාසාරා විධාන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරුණා. මෙතන වගුරු බිමක් බවට පත්වෙච්ච තැනක් අද වගුරු බිමක නෙළුමක් පිපෙනවා වගේ අද බුදුහාමුදුරුවෝ ඉතාමත්ම දර්ශනීය වැඩ ඉන්න ලස්සන බෝධි ප්‍රාකාරයක් අටවිසි බුදුරජාණන් වහන්සේලා රන්වැට සහිත බෝධි ප්‍රාකාරයක් අද ඉදි වෙලා තිබෙනවා. මේ ප්‍රදේශයේ හැම දිනාගේම සිත් සතන් ප්‍රබෝධමත් කරගන්න වැඳුම් පිදුම් කරන්නට පුළුවන් දර්ශනීය ස්ථානයක් බවට සිත් පහන් කරන ස්ථානයක් බවට අද මේ බෝමලුව පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා අද අපිට ලොකු සතුටක් මේ වෙනුවෙන් හැම ආකාරයකින්ම දායක වෙච්ච මූලික වෙච්ච හැම දිනාටම මම පුණ්‍යානුමෝදනා සිද්ධ කරන අයට දීර්ඝාෂ නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් තමන් දක්වපු දායකත්වයන් පිළිබඳව පිළියන්දල අශෝකාරාම විහාරාධිපති පූජ්‍ය ගෝණදෙනී ඉන්දසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ සහ විහාරස්ථ දායක සභාව විසින් මෙම පින්කම සංවිධානය කර තිබුණා. මේ අවස්ථාව සඳහා ප්‍රදේශයේ ගිහි පැවිදි විශාල පිරිසක් සම්බන්ධ වී සිටියා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 2838ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනේදී හඳුනාගත් නව ආසාදිතින් 4 දෙනාත් සමගයි. තද සුළං සහ රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කන්කස්සන්තුරේ සිට මන්නාරම කොළඹ සහ ගාල්ලහරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70ක් දක්වා වැඩි විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. දිවින වටවන සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ හැකියාවක් පවතිනවා. බේරුවල සිට ගල්ලහරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2.25 ඉහළ යා හැකි බවත් රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර ඉදිරිපැය 36 තුළ දිවිනේ ප්‍රදේශ කිහිපයකට මිලිලීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සබරකමු සහ මාධ්‍යම් පළාත්වලත් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් තද වැසි අපේක්ෂිතයි. ලෙබනනයේ අගනුවර වන බේරුට්හි වරාය ආශ්‍රිතව ඊයේ විශාල පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීම හේතුවෙන් පුද්ගලින් 100කට වැඩි පිරිසක් මියගොස් තවත් 4000කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ අතර එම පිපිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බව ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඒ රට ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළේ මේ පිළිබඳව තවදුරටත් කරුණු අනාවරණය කරගනිමින් පවතින බවයි. ලෙබනනයේ අගනුවර වන බේරුටි වරාය ආශ්‍රිතව සිදු මෙම පිපිරීම සඳහා අපරීක්ෂාකාරී ලෙස ගබඩා කර තිබූ ඇමෝනියම් නයිට්‍රේට් ටොන් 2750ක් හේතු වී ඇති බවයි ලෙබනන් ජනාධිපති මිෂෙල් එවන් සඳහන් කර ඇත්තේ. එමෙන් මොහු පෙන්වා දෙන්නේ පළමුව ගින්නක් ඇති වී අනතුරු ඇතිවන විශාල පිපිරීම හේතුවෙන් ප්‍රදේශයේම දූවිලි වලාවකින් වැසී ගොස් ඇති බවයි. එම පිපිරීම හේතුවෙන් මුළු නගරයේම චලනය වුණ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර මේවන විට සහන සේවකීන් සුන්බුන් ඉවත් කරමින් සිටින අතර මරණ ගණන තවත් ඉහළ යා හැකි බවට අනුමාන කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නැගෙනහිර මදිදරණි මුහුදේ කිලෝමීටර් 240ක් දුරින් වූ සයිප්‍රසයටද මෙම පිපිරීම හැදැසියේදී අතර ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දී ඇත්තේ මෙම පිපිරීම රික්ටර් මාපක 3.3ක භූකම්පනයක් තරම් ප්‍රබලව සටහන් වී ඇති බවයි. මේ අතර අදාළ පිපිරීම හේතුවෙන් ලෙබනනිය සඳහා දින 3ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමෙන්ම ආපදාවට පත් පිරිසට උපකාර කිරීමට ඩොලර් මිලියන 66ක් නිදහස් කිරීමටයි ලෙබනන් රජය තීරණය කර ඇත්තේ. මෙම පිපිරීමට හේතුව සොයා බැලීම සඳහා මෙවන විට පරීක්ෂණයක් කරනව ඇති අතර ලෙබනනයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය සඳහන් කර ඇත්තේ මෙම පිපිරීමට වගකිව යුතු පාර්ශ්ව සඳහා උපරිම දඬුවම් ලබා දෙන බවයි. මේ අතර විදෙස් විචාරකින් පෙන්වා දෙන්නේ මෙම පිපිරීම සිදු ඇත්තේ ලෙබනනයේ තීරණාත්මක මොහොතක පසුවන අවධියක බවයි. එමෙන්ම කොරෝනා වෛරසය හේතුවෙන් මුළු රටම අපහසුතාවයට පත් ඇති අතර ආර්ථිකය කඩාවැටීම හේතුවෙන් රට තුළ යම් බෙදීමක්ද දැකිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත් ලෝකනායකින් රැසක් ලෙබනනයට සිය සහයෝගය දක්වන බව දැනටමත් ප්‍රකාශ කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඔස්ට්‍රේලියාවේ දෙවන වැඩිම ජනාකීර්ණ ප්‍රාන්තය වන වික්ටෝරියා ප්‍රාන්තයේහි COVID-19 දෙවන රැල්ලක් වඩාත් වේගෙන් පැතිර යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ හේතුවෙන් ඇති වී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා එරට හමුදා යෙදවීමටයි බලධාරීන් කටයුතු කර තිබෙන්නේ. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයට මේවන විට වැඩි හුදකලා නීති පනවා ඇති අතර නිවසින් බැහැරට පැමිණීම බොහෝ දුරට සීමා කර තිබෙනවා. යම් අයෙකු මෙම නීති උල්ලංඝනය කරමින් තම නිවසින් පිටතදී අල්ලාගත හොත් ඒ ඕනෑම කෙනෙකුට ඔස්ට්‍රේලියානු ඩොලර් 20,000ක් තරම් වූ දඩයකට යටත්වීමට සිදුවන බවයි එරට ප්‍රාන්ත බලධාරීන් සඳහන් කළේ. එමෙන්ම වික්ටෝරියා ප්‍රාන්තයේ මෙම සතිය මුලදී රාත්‍රී ඇඳිරි නීතිය පැනවීමටද නියමිත අතර කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීමේ අරමුණින් දේශීය ආර්ථිකයේ විශාල කොටස්ද වසා දැමීමට නියමිතයි. මේ අතර අද දැසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතින් 51,282ක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ඉන්දියාවේ මුළු ආසාදිත සංඛ්‍යාව 19,10,681ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ගත වූ පැය 24 තුළ වාර්තා වූ නව මරණ 849ක් සමග එරට මුළු මරණ සංඛ්‍යාව 39,856ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර ගත වූ පැය 24 තුළ ලොව වැඩිම මරණ සහ ආසාදිතින් බ්‍රසීලයෙන් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනේදී බ්‍රසීලයෙන් මරණ 1394ක් වාර්තා වන අතර වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 56,411ක්. එමෙන්ම මේ වන විට ආසාදිතින් 28,876ක් වාර්තා වී ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 96,096 ඉක්මවා තිබෙනවා. මෙවර මැතිවරණයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71%ක් බව මැතිවරණ කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. එසේනම් දැන් සූදානම දිනක සටහන් නිමවන්නට මතින් හෙට දවසේ වැදගත්කම ගැන සොයන්නට. හෙට අගෝස්තු 6 වෙනිදා සුප්‍රකට ගීත රචකයෙකු, කවියෙකු, සාහිත්‍යවේදියෙකු මර්සලීන් ජයකොඩි පියතුමා ආසියාවේ නොබෙල් ත්‍යාගය වශයෙන් සැලකෙන පිලිපීනයේ රේමන් මැක්සේසේ සම්මානයෙන් පිදුම් ලැබුවේ 1983 අගෝස්තු මස හෙටවැනි දිනකයි. පන්සලේ පියතුමා ලෙස හැඳින්වූ එතුමා පුවත්පත් කලාවට හා නිර්මාණාත්මක ජනසන්නිවේදන කලාවට කරන ලද උදාර සේවයට ගරු කිරීමක් වශයෙනුයි මෙම සම්මානය එතුමන්ට පිරිනමා ඇත්තේ. ටෙස්ට් ක්‍රිකට් තරගයකදී ක්‍රිකට් කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 952ක් ලබා ගනිමින් නව වාර්තාවක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී ඇත්තේ 1997 අගෝස්තු මස 6 වන දිනයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දිය කණ්ඩායම කෙරෙහිව පැවති පළමු පිළිතුරු ඉනිමේදී මෙම වාර්තාව ලැබීමට මෙරට ක්‍රිකට් කණ්ඩායම සමත් වුණේ. අමරිකානු එක්සත් ජනපති ගුවන්යානා විසින් ජපානයේ හිරෝෂිමාවට ලිටල් පොයි නම් පරමාණු බෝම්බය හෙළන ලද්දේ 1945 අගෝස්තු මස හෙටවැනි දිනකයි. 1945 අගෝස්තු මස 6 වනදා උදෑසන අමරිකානු B-29 යුද ගුවන්යානයක් පැසිෆික් දිවයිනේ අමරිකානු ගුවන්යානා මධ්‍යස්ථානයෙන් මේ සඳහා ගුවන්ගත කර තිබෙනවා. ඒ අනුව බෝම්බය නගර මධ්‍යයට මීටර 600ක් පමණ ඉහළින් පුපුරා ගියේ එරට සිය ගණනක් මරා දමමින්. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හම්බුමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.